ලංකාවේ ඉතාම කෙටි කාලයකින් සාක් සම්මානය ඇතුළුව ලංකාවේ පැවතිච්ච සියලුම සම්මාන නෙලවල්වලදී 2016 වර්ෂයේදී හොඳම නළුවා සම්මානයට හිමිකම් කියපු නළුවක් මතකද? අන්න එයාගේ ගෙදරට තමයි මම ඇවිල්ලා ඉන්නේ. අපි හරි ආදරෙයි. දැන් නම කියමු. දසුන්. මේ සම්මාන කීයකද තියෙනවද මේ වෙනකොට? ගෙදර තියෙනවා ඔක්කොම සම්මාන, ඒ කියන්නේ ලංකාවේ තියෙන සම්මාන වල ඔක්කොම ටික තියෙනවා. ඒත් අර 2016 යම්බුණා මම ඒ කියන්නේ ෆ්‍රැන්චිපානි මොටර් බයිසිකල් දෙකටම කලවම යම්බුණා. මොකද සමහර ඒවාට මේ දුන්නේ නැහැ. ඒ කියන්නේ සමහර ඒවාට මේකට අකමැති කියලා දුන්නේ නැහැ. සමහර මේකට අකමැති කියලා දුන්නේ. ඒ නිසා කොහොම හරි කලවමේ 2016 ඔක්කොම ටික අන්තිම ජනාධිපති සම්මාන යම්බුනේ මේ ළඟදීනේ. ඔව්. එතකොට ඒක මේ ළඟදී අවුරුදු 3කට පස්සේ වෙයි තිබ්බනේ ළඟදී. ඒකත් යම්බුණා. මේ හැබැයි දසුන් මෙහෙමයි. දැන් අද ඇවිල්ලා මේ කතා කරන්නේ ඔයාගේ ඇක්ටිං කරියර් එක ගැනවත්, ඇක්ටිං කියන්නේ මොනවද ගැනවත් නෙමෙයි. ඇත්තටම දැන් ලංකාවට මේ දසුන් කිව්වහම දසුන් අඳුරන්නේ නළුවෙක් විදිහටනේ. හැබැයි මට දැනගන්න ඕනේ දසුන්ට දසුන් කියන්නේ කවුද? ඔයා වහඳුනන්නේ. ප්‍රශ්නේ වුණේ. නෑ දසුන් කියන්නේ ඇත්තටම කියන්නේ ෆුල් ආතල්ලක ඉන්න ඕනේ. මට තියෙන ප්‍රශ්නම ඉන්නවලා ඉන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න ගැන හිතන්නෙම නෑ. මම ට්‍රයි කරනවා කියන්නේ මිනිස්සෙක් විදියට, ඒ කියන්නේ හොඳින් දැන් මිනිස්සෙක්ගේ මගේ හියුමන් කියන කෑල්ල තියාගෙන මිනිස්සුත් ආශ්‍රය කරන්න. ඒ කියන්නේ මොකද මට ඔය දැන් මට අපි සිංහලින් කඩ වගේ තේරෙන්නේ නැහැ මට ඇත්තට. يعني මට කරන්න එක මම හිතනවා මම විශ්වාසය රකින්න එක තමයි මිනිස්සෙක්ගේ හොඳම දේ තමයි. ඉතින් මම ට්‍රයි එකක් දෙනවා මිනිස්සුත් එක්ක මානුෂීය හිතියට හොඳින් ජීවත් වෙන්න සරල මිනිස්සෙක්. ප්‍රශ්න නෑ. මම දන්නේ නෑ මම මොකද මට මංගල කියන්නේ බෑනේ. මං කිව්වත් දසුන් කියන්නේ හරි නිදහස් චරිතයක් කියලා. ඔව් එහෙම තමයි කට්ටිය ඔන කීක විදිහට කියනවා. කියනවා ඌට ප්‍රශ්නයක් නෑ ඌ ෆුල් ආතල්ලේ කින්නේ ඌ ප්‍රශ්න නැතුව නෙමෙයි. ඒත් ඉනාලා ඉන්න ට්‍රයි එකක් දෙනවා. දසුන් නිර්මාණය වෙන්නේ කොහොමද? මේ හිතන පතන විදිහ හැදෙන්නේ කොහොමද? නෑ ඒක මට මේ මං හිතන අපි ගම මරදානේ. ගම මරදානේ. එතකොට මට තමිල් මුස්ලිම් සිංහල කියන ප්‍රශ්නයකුත් නෑ. අනිත් එක අපේ ගෙවල් වල ඒ කියන්නේ මේ ලොකු ජාති අපේ මේ පවුල තමයි මේවා නියම් පැලන්තිවත් පවුල්. ඒව මුකුත් නෑ. පළින්ම මේ පාර හිටපුන් ටිකක් අපේ පාර කියන්නේ පොළොවේ නිකන් නෝමල් සාමාන්‍ය ඉන්න මිනිස්සු අපි. එතකොට මේ මට ඒව නිකන් ලොකු ගානක් තිබ්බේ නෑ. ඒ කියන්නේ මෙයාගේ ලොකු ඉද, මෙයා කළු ඉද, මෙයා සුදු ඉද. ඒකයි මට එහෙම ලොකුවට නිකන් ආශ්‍රය කරන්න ඉතුන්නේ. මට මිනිස්සයයි මිනිස්සකම විතරයි වැදගත් වෙන්නේ. එතනින් එහාට ඌගේ අනිත්‍යමට පේන්නෙම නැහැ. يعني ඌ මොකෙද්ද කියන්නේ වැඩක් නැහැ නේද අතන. يعني මට මේ උපදවය විශ්. අපි මෙන්න මොකද්ද කියලා කිය. නෑ මම කිව්වේ මේ දැන් එහෙම මේ වගේ සම්ප්‍රදායික සමාජයක් ඇතුලේ දසුන් නැදෙන්නේ. නෑ يعني මට පොඩි කාලේ ඉඳන් මට තිබ්බ පොඩි වෙනසක්. يعني මට ඉස්කෝලේන කාලෙත්, يعني ඉස්කෝලේන කාලෙත් මම බැලුවා මේ අපෝ ඔක්කොම පොඩක් කරන් යනකොට මොකද පොඩක් කරන්නේ මම ඒක පොඩක් කරන්නේ. يعني ඉස්කෝලේ නෝකින්. ඒකෙන් තමයි වගේ ඒකෙන් තමයි අතන මුල්මඩි කැඩෙන්නේ. කියන්නේ මම බලුවා දැන් ඕල් මේ විභාග පාස් වෙනුනු තින්නවනේ. පාස් වෙන නම් කවුද ෆේල් වෙන්නේ නැද්ද මේ? සමහර මම ෆේල් වෙන එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගුටි කණ එකයි. එහෙම ඇවිල්ලා ඒ කියන්නේ මහේන්ද්‍රජයගාවට ආවයින් පස්සේ වෙන සමාජයක් ආශ්‍රය ගන්න හම්බෙනවා මට. කියන්නේ සා ඩ්‍රාමා කරන, මියුසික් කරන. ඒවත් එක්කම මගේ කියන්නේ මට හිතනවා අපිට මේ ඒ කාලේ කියලා දීපු දේවල් සමහරව බොරු නේද කියලා. ඒ කියන්නේ ඔයාගේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මහේන්ද්‍ර පෙරේරා ක්ලාස් එකේ දැනගෙන. මම එතකන් හිටියේ, ඒ කියන්නේ එතකන් හිටියේ පොඩි ආ මියුසිකල් ෂෝ ලෝකෙක, කැන් මියුසිකල් ෂෝ වල අම්බාග නටනවා බලනවා. හරි, ඒ කියන්නේ ගානක් නෑ. ඒ කියන්නේ හැබැයි කියන්නේ සාම්ප්‍රදායිකව පන්සල් යනවා, වඳිනවා, පොහෙට යනවා, පොහෙට හැමදාම පන්සල් යනවා. ඔයා? යනවා කිල්ල වලක්. ඒ කියන්නේ මොකක්ද? අපේ අම්මා ඇවිල්ලා මෙහෙම ඉන්නවා. අපේ අම්මා තමයි පන්සලේ ඇවිල්ලා මගේ දිවල ඇඟින්නේ. අයියෝ මගේ දිවල ඇඟින්නේ. බලන්න ගුව පන්සල නහන මම යන්නේ කෙල්ල බලන්න වෙන කතාව. වැඩිපුරම පන්සලේ ගිහ කෙල්ල බල. නෑ. එහෙම හිටපු මාව චේන්ජ් වෙන්නේ මහේන්ද්‍රජය ගාවට ආවයන් පස්සේ. එතන ආවයන් පස්සම එක එක මිනිස්සු හම්බෙන්න ගන්න. කියන්නේ ඊට පස්සේ තේරුම් ගන්නවා අම්මට මම මොනවද මම කරලා තින්නේ. يعني ඒ කාලේ බුරු වැඩ කරලා තියෙන ගොඩාරියක්. يعني නිකන් මිනිස්සුන් කීපුවට නිකන්
අර එතනක කළු කළු බූසෙක් කම්බුනාම දෙකක් යන්න එපා කියනවා වගේ. ඔව්. මම බල කළු බූසෙක් කම් ආ මම හිතුවා කළු බූසෙක් කම්බුනොත් තමයි මට අරියන්නේ. ඉතින් තමයි ඉන්නවා තාම අපේ ගර්ල් පැත්තේ අපේ තාත්ත කියලා දෙන අපේ අම්මා කියලා දෙන. මේ ඕක මුළු ඕක මුළුච්චුනොත් නෑ යන්න එපා. මට ඌවම්නොත් මම හිතනවා අම්මට මට එදාට තමයි ආතල්ම දවසක් කරන්න හම්බ වෙන්නේ නෑ. ඒ කියන්නේ එහෙම මේ සිස්ටම් එකේ يعني සිස්ටම් එකේ තියෙන බොරු බොරු ඒවා ටික. එතනකෝ දැන් අම්මා තාත්තට මදි නේ වාරියේ ඒ වගේ දේවල්. ඒක අහවන්නේ නෑනේ. දැන් මම ආව දෙම අපෙන් සලකන්න ඕනේ. අපේ සිස්ටම් සංස්කෘතික ඇතුලේ උනතරම් හොඳ දේවල් තියෙනවනේ. සා අනිත් එක ගොම් මෝඩ දේවල් ටිකුත් තියෙනවා. මට හොඳට මතකයි මම කරපු ඉන්ටර්වියු එක දසුන් ඇහිලා කියනවා. මම කවදා හරි බඳිනවා නම් බඳින්නේ බබාලා දෙන්නෙක් උත් හදලා. ඒ වයිෆොත් එක්ක මම අවුරුදු 45 ගාන හිටියොත් ඔන්න 40න් පස්සේ මම බබාලා දෙන්නවා කියලා වෙඩින් ෆොටෝ එකක් බඳිනවා. ඔය ඉඩියොත්. ඉඩියොත්. එහෙම කියපු දසුන් මම ටික දවසකින් පත්තර දැක්කා දසුන් විවාහ වෙලා. ඔව්. මොකක්ද මේ හේතුව කියන්නේ? ඒ කියන්නේ ඇත්ත හේතුව නීතිමය ප්‍රශ්න ටිකක් තියෙනවානේ. මට රට යන්න වීසෙකට ඕන අපේ හන්සි ස්වීඩන් යන නිසා. ඉතින් මම දෙන්නෙක් එක්කන් ගියා රුපියල් 3000 ගියා අතරම. ටොංගල අසංගල. ඈ? රුපියල් 3000 ගියා. වෙඩින් එක රුපියල් 3000 ගියා. තිසරෙන් බුලාට එන්න ගිහුවා, ඉල්ලාම් දෙන්න ගිහුවා, දෙන්න එක්කන් ගා ටග්ගල අසංගල. රුපියල් 3000 විනාඩි 15 ගේ වෙඩින් එක. වෙඩින් ෆොටෝ එකක් මුකුත් නැහැ. මොකද මොදු මොකුත් නැහැ. හරි මේ මට කියන්න මේ ඇයි අර කතාවේ විදියට කිව්වේ? මොකද මට දැන් මේ ලංකාවේ නීතිමය ප්‍රශ්න අදාළ නැහැ. ඒ කියන්නේ මගේ පොතේ මගේ පොතේ කසාද මදින සීන් නැහැ. බෙඩින් වගේ එක මොකද මම කැමති නැහැ දෙන්නෙක්ගේ සම්බන්ධයක් කුලයකට සීමා කරන්න. දෙන්නෙක්ගේ සම්බන්ධයක් කුලයකට සීමා කරන්න බෑනේ. ඒක නේ නැචරල් පාර්ට් එකක් නෙමෙයි. ඒක තියෙන්නේ දික්කසාද උනායන් පස්සේ ළමයා බෙදා ගන්න, ඉඩම් බෙදා ගන්න, ඔය ප්‍රශ්න වලට තමයි ඔය නඩුව දාගන්නේ. ඒ කියන්නේ මට වෙඩින් කියන්නේ මට කියන්නේ නඩුවක් කිය. හස්සන් කරද්දි මට කතාවක් අම්ම නඩුවක් දා ගන්නව නෑකෝ මම මේක. නඩුව මං ගන්න හස්සන් කරුව මං ගා නඩුව දා ගන්නවා. දැන් නඩුවේ තමයි ඉන්නේ. ඒ කියන්නේ මට ඒක මොකද මිනිස්සු ගොඩාරියක් ලොකු වෙඩින් ගන්නවා. කමන්නේ වෙඩින් ගත්තට තමන්ගේ සල්ලි තමන්ගේ ආසාව. ඒත් ඒ ගන්නේ තමන්ගේ තමන්ට වගේම ලෝකෙට පේන්න. නම් මගේ නෑදෑයන්ට පේන්න අපේ පුතා වෙඩින් එකක් අපේ පුතා වෙඩින් එකක් ලොකුට ගන්නරු. අපේ දුවගේ එකක් ලොකුට ගන්න එක දුවයි. හොඳට ගන්න ඕනේ. දුවට කෙරුණොත් කමන්නේ පවුල අවුරු මාස 3 4කින්. මොකද බැඳලා ලොකු වෙඩින් ගත්ත උන් ඉන්නවනේ බැඳලා. يعني හැමෝටම නේ මං කියන්නේ ඉතාම හොඳට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. හරි? ඒත් බැඳලා ලෝකෙට පේන ජීවත් වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ෆැමිලි ලයිෆ් එක කිසිම උන්දන එකට නිදා ගන්න නැහැ අවුරුදු ගාණක්. එක ඇඳේ දෙපැත්තට නිදා ගන්න. කිසිම ආතල් එකක් නැහැ. ළමයින්ට ඕන නිසා අර ලොකු වෙඩින් නැකලා මිනිස්සුන්ට නෑදෑයන්ට පේන්න ඕන නිසා තමන් ජීවත් වෙනවා තනි ලෝකෙක ඔන්න ඔය. අපිට එහෙම ගෑනු අම්බල තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ දසුන් මම මට කොහොමද මන් දාලා ඉන්නේ මේ? මං කොහෙන්ද දාන්නේ? මං කියන්නේ ඉන්න බැරි නම් අයින් එන්න. ප්‍රශ්නයක් නැහැ. ඇයි අසුතුනින් ඉන්නේ? ළමයි තේරුම් ගනි. තාත්තට අම්මන් සතුටක් නැත්නම් තාත්තගෙන් ඌත් ඉඳලා වැඩ නැහැ. අයින් වෙන්න එපේ කොහොමද? අයින් වෙන්න එපේ නේ. ඔව්. කියන්නේ ලංකාවේ මිනිස්සු ගොඩාරේ කිට කරන් ඉන්නේ. ලෝකෙට පේන ජීවත් වෙන්නේ. මට ඒක නිසාම ওই වෙඩින් කියන කන්සෙප්ට් එක يعني ආස නැත්තේ. ඉතින් මට ඕනා ඒක වෙන උන්ට කියලා දැන නෑනේ මට. මම කරන්න එපේ ඒක. ඒ නිසා මම ඒක කරා. ප්‍රශ්න ගොඩ වෙන මිනිස්සු වාගෙන YouTube එකේ මිනිස්සු මට කියන්නේ අපේ මේ කමෙන්ට් තිබ්බා. අම්මෝ ඒ පවුලට සාගහන බැඳලා නෑ. ඔය අද්දෙන් ළමයි කියන්නේ එහෙම තිබ්බා මම බැලුවා මොනවද මේ කියලා මිනිස්සු මොනවද මේ කරන්නේ කියලා. ඒ කියන්නේ දෙන්නේ ජීවත් වෙනවා ඉන්න හොඳට ඉන්නවා නම් තාම මොනවද ප්‍රශ්නේ? උන්ගේ ආසාවට උන් දෙන්නගේ ආසාවට උන් දෙන්න කැමතර උන් දෙන්න කරනවා නම් අනේ කමක් නැහැ උන්ගේ කැමතර කරන්න ඕනේ ඉතින්. තමන්ගේ කැමතර තමයි තමන්ගේ ආසාව පල් එන්නේ. තමන් අකමැති එක ඉන්න පුළුවන් ද කාත් එක්ක? පව් යප්ප පව් මිනිස්සු. බැඳලා. පව් ඇත්තද? දැන් බබාලා දෙන්නෙක් ඉන්න දුවලා දෙන්නෙක්. මේ මම ඔයා හිතන විදිහත් එක්ක මේ සම්බන්ධයෙන් මොනවද හිතන්නේ කියලා මට දැනගන්න ඕනේ. දුවලා දෙන්න ඉස්කෝලේ යවනවද? ඔව්. ඉස්කෝලේ යවනවා. ඔව්. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ පිළිගන්නවද? ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සමාන නැහැ මේ වෙන්න පුළුවන්. ආ හරි. ඒ සිස්ටම් එක නෙමෙයි වෙන්න පුළුවන්. මොකද සමාජයට ලංකා කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් කරන එක මම හිතනවා කියන්නේ දවල් මිනිස්සු මාව මම මගෙන් කිය. මාව අපේ අම්මයි තාත්තයි ස්කූල් ට්‍රයි කරාම මාව ශිෂ්‍යත්වයට පාස් කරනවා. ඉතින්
පරිදි මාසුණා මගෙත් එක්ක කතා කරෙත් නෑ මට බැන්නත් කුඩු වෙන්න බෑන පවුනේ නේ මම තාත්තා බැන්නේ ඒ කාලේ අපේ අම්මලා සාමාන්‍ය මිනිස්සු ඒකෝල ඒ කාලේ තරඟ තිබ්බේ කොමාරි කොළ ශිෂ්‍යත්වයෙන් පාස් වෙන්න ඕන මම කේරි ගිහිල්ලා තමයි ශිෂ්‍යත්වයක් කියුවන්නේ මම කේරි ගිහිල්ලා තාමෝණ ඉස්කෝලේ යනවා ආනන්ද යනවා ආනන්ද යනවා ඒකට ඉතින් එහෙම වුණායින් පස්සේ එතකොට මට වෙන ඩැමේජ් එක දන්නු මම පව් දැන් මිනිස්සුන්ව ටාගට් කරන ඕ ලෙවල් ඒ ලෙවල් එඩ්යුකේෂන් ඕනේ අනිවාර්යෙන් එඩ්යුකේෂන් කියන එක එක අපි ගාව තියෙන විපණන එකක් විතරයි හොඳ විපණනයක් ඒක ඒ විපණනෙන් අපිට යූස් කරලා ගහන්න පුළුවන් ඕනේ කෙට ඒක ඕනේ ඒක ඕනේ මේ ලයිෆ් එක කියන්නේ ලයිෆ් එක කියන්නේ ඒක නෙමෙයි ඒ එඩ්යුකේෂන් කියන බේස් එක තියෙන්නේ ලයිෆ් එකේ අත්‍යවශ්‍යම විතරයි එතනින් එහාට තමයි වැඩි දියෙන්නේ කොහොම මිනිස්සු මේ දෙමාපියෝ කරන ගොඩක් දේවල් තමයි උගන්නලා කියන්නේ ක්ලාස් එක ක්ලාස් එක ක්ලාස් එක ක්ලාස් එක ක්ලාස් එක දිගටම ක්ලාස් එක ඕල් කරනවා ඉල්ල කරනවා කැම්පස් එක යනවා කියමු ඊට පස්සේ මොකද කරන්නේ ළමයා ඉවරයි ළමයා එතනින් යනට ගිහිල්ලා මේ සමාජයේ ඉන්න තේරෙන්නේ නැහැ උට ඌ ගිහිල්ලා නාත වෙනවා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා මිනිසුන් කියලා ෆැමිලි ලයිෆ් කියලා වෙනවා කියන්නේ එහෙම තිනකොටයි මම බැලුවා මම ඉන්නේ කොහොමද දැන් මේ සිස්ටම් එක ඇතුලේ මම ළමයි හරි දැන් මට මුලින්ම ආව ප්‍රශ්නේ තමයි අසාද බඳින් 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 නැතු කො ළමයි අතර කොහොමද බර්ත් සර්ටිෆිකේට් එක නම දාන්නේ ඒක ඇතුලේ තාත්තා අම්මා කසාද බඳලාද නැද්ද ඉතින් නොමැත මම කිව්වේ ඉතින් හොඳයි ඉතින් මගේ ළමයා මට ළමයා කියයි අපි තාත්තා ළමයා අපි තාත්තායි අම්මයි මේ බඳලා නැහැ ඒ වුණාට රෝදර ඉන්නවානේ දීම කියයිනි ප්‍රශ්නයක් නැහැ නේද? ඊම තමයි. මොකද බොරුවට මොකටද අනේ මගුල්. නෑ ළමයිගේ කේස. ළමයිගේ කේස මම දන්නේ නැහැ තාම. තමාට මම මේ ඉඳි. තමාට මම ඒ ඉඳි. ස්වීඩන් වලට යයි සමහරට අන්සිලාගේ පැත්තට. මොකද ලංකාවගේ රටක ඉන්න බැරි වෙන්න පුළුවන්. නළුවෙට්ට. නළුවෙට්ට. නළුවෙක් ක්‍රීඩ ජීවත් වෙනකොට නළුවෙට්ට නෙමෙයි සාමාන්‍ය. සාමාන්‍ය මිනිස්සුන්ට බෑ. ඒක නන්නේ ඉන්න බෑ. ඒ කියන්නේ එන්න අමාරුයි ඉන්න. මොකද මං කිව්වේ Amazon ගිනි ගන්නකොට ලියනාඩුට ඩොලර් මිලියන පාක්කයක් දෙන්න පුළුවන්. අපි මොනවද දෙන්නේ? ඇල්ල ගිනි ගත්තත්, සහරාන් ගැව්වත් අපි මොනවද දෙන්නේ? මේ මොහොතකට අනේ කීක ඉන්න තරම් දෙන්නේ මොකද අපිට දෙන්න නෑ උන්ට. ලංකාවේ එයිමයි. ලියනාඩුට පුළුවන් එක කරන්න. අපිට අපි ඒ නිසා බබාලා දෙන්නත් එක සමහර විට දසුන් යයි කියලා කිව්වා. දන්නේ නෑ කියන්නේ මම දන්නේ නෑ මොනවා ඉස්සරහට කියන්නේ මම ගොඩක් ප්ලෑන් කරන්නේ නෑ ඒ වෙලාවට වෙන එකවත් එක තමයි මේ වෙන්නේ ළමයා දුව වගේ තමයි. තවද දැන් මමත් දුවෙක් හැටියට මම තරුණියක් හැටියට මට දැන් දසුන් තාත්තා කියලා හිතමු. දසුන් කොහොමද මේ දුවලා දෙන්නව හදන්නේ? මොකද ලංකාවේ දුවලා කිව්වහම පොඩ්ඩක් ඒ කියන්නේ අපි ඉන්දියාව තරම්ම කල්චරල් නැති වෙන්න පුළුවන්. ළමයින්ට ගෑනු ළමයින්ට ඉන්දියාවේ තරම්ම බවුන්ඩරිස් නැහැ තමයි. හැබැයි තවමත් ගෑනු ළමයෙකුට තියෙනවනේ දේවල් ටික. හොඳටම හිතලා බලන්නකෝ FB එකේ ගෑනු ළමයින්ට තන කමෙන්ට් මොනවද කියලා. හැබැයි දසුන් දුවලා දෙන්න සම්බන්ධයෙන් දුවලාගේ අනාගතේ දුවලා දෙන්න හැදෙන්න ඕන විදිය කියන දසුන්ට මොනවා හරි ඩ්‍රීම්ස් තියෙනවා. ඔයාලා එයා හදන විදිය සම්බන්ධයෙන් එකනේ මම මිනිස්සෙක් විදියට දින හියුමන් ගැලරි එකම උගන්වනවා මට පුළුවන් අගේ එයා 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 මොනවද කැමති? එයාගේ පාත්‍රේ මොනවද අඳුර ගන්න පුළුවන් මට සිද්ධ වෙනවා එයා අඳුර ගන්න මේ සිස්ටම් එක ඇතුලේ තියෙන සිස්ටම් විදියට මම උගන්වන්නේ නැහැ මම දාම් පසල යවන්නේ නැහැ ඇත්ත කතා දාම් පසල මොකද මට මේ බුද්ධාගමත් ප්‍රශ්නයක් නෙමෙයි මම රියල් බුද්දිස් මම බුද්දිස් කියන දර්ශනයේ පිළිපදින මිනිස්සෙක් කාට වරදක් කරන්නේ කාගෙන්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට දැන් බුද්ධාගම කියන බොරුවට අදාගත් ආගම සහ පන්සල කියන කඩ. පන්සල කියන මට කඩ වගේ තමයි පේන්නේ. මොකද නිකන් අර ගියොත් එම් ගඩොලක් කරේ ගලව ගන්නවා. පිනට කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. සමහර හොඳ ආමුදුරු ඉන්නේ. පන්සලකට ගියාට කමන්නේ නැහැ. රිලැක්සින් වලට පන්සල වලට යන්න අපි ඇති. මොකද බෝගාක් ගාව දින අතල් බෝගාක් ගාව අතල් කිව්වොත් මම මට බණි. බෝගාක් ගාව දින සැප එතන දින ඔක්සිජන් ප්‍රමාණය සහ එතන දින විදිය ඕනම මිනිස්සුන්ට රිලැක්ස් වෙන්න පුළුවන්. තනියම ගිහලා බෝගක් ගාවට ලයින්නේ කොච්චර සනීපද කියලා බලන්න. මා සනීපයි. ඊතර මා නිදාසක් තියෙනවා. ඒක පන්සලකට යන්නේ කපෙවුන් යන්නේ පන්සලකට යන්න මොකට එනවද මන් දන්නේ. බුද්දන් සරණන් කියලා එම ඔය කියනවා. අර අර ආමුදුරුව කියන එකම කියනවා. සමහර උන්ගෙන් අහුවත් ඉතිබසෝ කියන එකේ තේරුම දන්නේ නැහැ. ඒක දන්නේත් නැහැ.
ඔය වදින ආච්චි අම්මලේ අම්මල වදින මේ වදින නනනනනනනනන ඒ මොනවාරිසි මුකුත් නෑ ආපු ගම අර අය වයිනා මූට වයිනා කුව කකන් ටික ඔක්කම කරන බලන්න කරුවා මොකටද මේ පන්සල් යන්නේ ඒ නිසා මං කියන්නේ කියන්නේ මං කියන්නේ හොඳ නරක උගන්වනවා හොඳ නරක සහ කියන්නේ ලයිෆ් එකේ දේවල් ටිකක් උගන්වනවා එයාගේ පාත් එක යාව ආගෙන මම මගේ පාත් එක වාගත්තා වගේ අපේ අම්මලා තාත්තලා ට්‍රයි එකක් අම්මේ අම්මලා තිබ්බ ආසාව මං ටයි එකක් දාලා වැටෙනවා මාර ආසාවෙන් හිටි ගැන බැංගුරුව මට බැරි වුණා ඒක කරන්න ඉතින් මොකද කරන්නේ මම රස්සාවක් කරලා නැහැ මිස්තර කාලෙකට ගැන හතපා රස්සාව මට බෑ මම නිකන් දැන් ලැබිලා බේනවා දසුන් ටයි එකක් දාලා ෂර්ට් එකක් ගන්න බැංගුරුවට වැඩ කරනවා කියලා ඉතින් ගේ ඉතල බලන්න මේ රූපේ වැදෙන රූපේ කොහොමද ඒක ටෙල් නාට් ෂූටින් වුණ තිබ්බට ෂූටින් වලදී ඒක කැරක්ටර්ස් කරනවානේ දසුන් මට ලස්සන වොයිස් මැසේජස් වගේක් කියවලා තිබුණා දවසක් මේ ඒ අර තාත්තා ටෙලිග්‍රාම් එක ගැන මම ඔයත් එක්ක කතා කරපු වෙලාවක හරිම ඒ කියන්නේ ඒක අහන් ඉන්නකොට මට වෙලාවකට හිතුණා දෙයනේ මේ දසුන් දෙවන්නේ කියලා එච්චරට ලවින් මතකද ඒක මතකයි මොකද ඒ කියන්නේ ඒ දවසට මම පට්ට ආදරේ يعني තාත්තගෙනේ කුණායෙන් පස්සේ මං හිතුවේත් නෑ එහෙම ෆීලිං එකක් කියන්නේ මොකද يعني තා ෂයියා අන්නන ඒ කියන්නේ පට පටන් ගන්නවා මේ ෂයියේ ආ බෑ බෑ අයියෝ දුද මනික හලෝ අය හරි හරි බෝ බයි මේකනේ මම තාත්ත නාට්‍ය කරනකොට ඇත්තම කතාව මම තාත්තෙනෙක් වෙන ඉතලවත් නෑ يعني මම හිතුවේ නෑ එහෙම නා ඒ නාට්‍යයෙන් මට ඉතර ඩැමේජ් එකක් කරයි කියලා මම අනිත් අයට එනකොට කියලා ආවේ අයියේ මම ළමයෙක් නා අදුන يعني මම ළමයෙක් නා අදුන මට මොකද මේ ෆීලිං එක මට ගන්න මොන يعني මම يعني තාත්ත කෙනෙක් වුණ දවස් ඉතින් ඒ දවස් නම් මට හිතුනේ අම්මට උඩු යකෝ තාත්ත කෙනෙක් කියන්නේ මූණ යකෝ කියලා يعني ඉච්චරටම මේ يعني මම දන්නේ නැහැ ඒක තාත්තෙනෙක්ගේ ෆීලිං එක දන්නේ නැහැනේ මට ඒක කියන්නේ ලොකුට කියන්න තේරෙන්නේ නැහැ ඒත් මම අපේ ඉන්න ළඟ උන්ට කිව්වා අඩෝ පිස්සු යද නෑකෝ මං දවස් ගානක් මං ගෙදරින් එහෙට ගියා يعني මෙයාත් එක්ක මට ඉන්න ඕන කමක් තිබ්බා ඊට පස්සේ මං බැලුවා මේක හරියක් නෑ මේකද ක්‍රෙඩිට් එක මට කියලා වෙනවනේ මම එහෙට ගියා يعني මම කියන්නේ තා මනුස්ස පිළිම මනුස්සයෙක් නම් පිළිමියෙක්ව ගෑණියෙක්ව ඒවා පිළිමියෙක් නම් තාත්තෙනෙක් වෙන්න ඕනේ ගෑණියෙක් නම් අම්මෙක් වෙන්න ඕනේ මොකද මේ ෆීලිං එක ලබන්න ඕනේ මොකද ඒක ඉතාම නැචරල් ෆීලිං එකක් என்ன நேச்சுரல் ஃபீலிங் அது மம மம தாத்தனே தாத் மம மம தன்னானே மூ தாத்தல கேன்னே தா மம தன்னே அப்ப தாத்தா விதரே மட்ட லங்க இன்ன அப்ப தாத்தனே அதோட மங்க தன்னே யா தமாய் கே இக உணையம் பஸ் தமா தெரியன்னே அம்மரோ யாக்கோ மீ கொச்சே மோது மேயகட அசனிப்பே உணையம் பஸ் கொச்சே அம்மரோ கபட தென்னோ கே பொடி அசனிப்பேட மீ பொடி இம்பிலிஸ் அபட பொடி எக்கு பொடி துவாலக்க உணுத் கொச்சே தென்னோ அபி என்ன 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 கே மம 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 லமயா தன்னே அப்ப நேத்தா අද නෑ මම මට ආසාවත් මේ ඒ කොහේ ශායාව ශායාව කියන්නේ ඒ වුණා කියලා බඩට ආවා මං අන්සිත් එක තමයි අන්සි මං හිතුවා කියන්නේ ඒ මොනසේ තමයි මගේ ළමයාගේ අම්මා වීම සුදුසු එකම එක ඔය කතාව ඔය විදිහටම ඒ වොයිස් මැසේජ් එකේ කිව්වා මට විදිහටම කියලා දිනා කියන්නේ ළමයාට අම්ම කෙනෙක් ඕනේ හොඳ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මම හිතන මට හොඳ අම්මලා තාත්තලා හිටියා කියන්නේ හොඳ අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් මම ට්‍රයි එකක් දෙනවා ඒකම මගේ ළමයට කරන්න තාත්ත කෙනෙක් වෙන්න කියලා තමයි මම කියන්නේ ප්‍රශ්න ඒ බයි නෙමෙයි ස්ත්‍රාණ පක්ෂති ඒක කියන්න ඕනේ එංගන කොට ඩාටි දෙන මම මොකට හදුවද මන්දනේ දුවේ දා ගන්න නෑ අමන් රොඩි දා ගන්න නෑ උන් රොඩි දා ගන්න ඒක නිසා හැබැයි දැන් දසුන් කියලා කිව්වහම අපි නිකන් පිටින් බලන කෙනෙක් හිතන් ඉන්න විදිහක් තියෙනවානේ දසුන් අඳින පළඳින විදිය දසුන් කතා කරන විදිය දසුන් හිතන පතන විදිය ඒ දේවල් වලින් කෙනෙක් මව ගන්නවනේ ජජ් කරන අපේ මිනිස් කොහොමත් හරි ජජ්මන්ට් වෙන්නේ හැබැයි දසුන් ලගේ ගෙදරට ආවහම තේරෙනවා ෂයියයි ෂායයි කියන්නේ දසුන්ගේ මුළු ලෝකෙම ඒ කියන්නේ ඇත්තටම දසුන්ව මම දැනන් හිටියෙත් නෑ එච්චර ෆැමිලි පර්සන් කෙනෙක් කියලා. හැබැයි ඒක පුදුම ආදරයක් පුදුම බැඳීමක්. මම දැන් ෂයියවයි ෂයය පැත්තකින් දින ඔයා තරමට මේ දෙන ජනප්‍රියයි දැන් කට්ටියනක. දසුන් දැන් දෙවෙනි විහඟුන් ගැන කතා කරපු හින්දා.
මම ඇත්තටම දැන් ඔයාගේ අනික් දැන් ෆ්‍රැන්සිපානි හරි මෝටර් බයිසිකල් වල කියන කියන කතන්දර ඔක්කොම බලලා තියෙනවා. හැබැයි මට ඔයාව පුදුම විදියට ඔයා මාරයි කියන එක මට දැනෙන්නේ තාත්තා ඩ්‍රාමා එකෙන්. මේ මට සුට්ටක් ඒක ගැන කතා කරන්න ඕනේ. මට ඇත්තටම තාත්තා ගැන අහන්න ප්‍රශ්නයක් නැහැ. මට ඕනි තාත්තා ඔයාට ෆීල් වෙච්ච විදිය කතා කරන්න. ඒ කියන්නේ මේක රියල් තාත්තා මංගෙන් ඇහුවොත් එම් මන්ද කියලා මන්නේ මේ ලඩිත් තාත්තා. ඒ වැඩේ ඇතුළේ තාත්තා. ඔය හරි ලස්සන කතාවක් කිව්වා. අර අර මරණය වෙලාවේ. ඒ කියන්නේ ලලිත් අයියාගේ තිබ්බ තාත්තා ෆීලිං එක තමයි මම ඕක ෆුල් ට්‍රයි එකක් දුන්නේ ලේඩර් මොකද මම හිතනවා 100% මට දාගන්න බැරුණා කියලා. ඒ කියන්නේ ඒක රිස්ක්. ඒ කියන්නේ මොකද මේ ලලිත් අයියා කියන්නේ හොඳ තාත්තා කෙනෙක් සහ හොඳ මිනිස්සෙක් විදියට නිකන් මම මට හම්බුලා නෑ එම් ඩිරෙක්ටර් කෙනෙක්. ලංකාවේ නළුවෙට හම්බ වෙනෝ ඩිරෙක්ටර් තමයි ලලිත් රත්නා. ඒ කියන්නේ මට හම්බුච්ච බෙස්ම ඩිරෙක්ටර්. බය නැතුව කියන්න පුළුවන්. ඉතර මිනිස්සුන්ගේ හියුමන් කැලෆි කියන්නේ මේ ඉතර විදියට මේ ඩිරෙක්ට් කරන්න පුළුවන්. ඒක සීන් නැති තිබුවා මම මෙහෙම දාලා අම්මා මේ ආම වයිෆ් මැරිලා පොඩි ගා මෙන්න තියාගෙන ඉන්නවා. ඉන්න සීන් එකකදී මම පළවෙනි සීන් එකේදීම සෙට් එකම ඇඬුවා. මල්ලි ඔක්කොම තාත්තලා නින්නේ. මං ඉතින් තාත්තට නොමි ඉන්න තුසිය තාත්ත කෙනෙක් වසන්තයිලා ඔක්කොම තාත්තලා. එතකොට ඔක්කොම අඬන එන්න ඔක්කොම අඬන අඬලා ඉන්න ඉමෝෂනල් සීන් එකක්. හොඳටම අඬනවා. හොඳටම අඬනවා. අලුත් අඬනවා. අලුත් දැත අඬනවා. අඬන ගාම මම ලලිත් එක පස්සෙන් මල්ලකට මේ මීන් ඇවිල්ලා කියන මල්ලි පොට්ට අඩු කරමු කියලා මචං ඒව ලේයර්ස් දෙකකට අඩු කරා. අඩු කරන ඇවිල්ලා මට කියනවා දසුන් සිරිදාසන්ඩන්නේ එමයයි. මචං ෆීලිං එකට ගියා නම් දැන් අනිත් තුන් ෆීලිං එකට ගියා නම් වෙන්නේ ඒක ඕකේ කරනවනේ පළවෙනි එක. ඒක ස්ක්‍රිප්ට් එකෙන් පිට ගිහිල්ලා ෆීලිං එක ඕකේ අම්මට ඔක්කොම ඇඬෙනවා මරු ෆීන්. එහෙම නෑ. බස්ස මචං ස්ක්‍රිප්ට් එකට ගේනවා එම්ම. කියන්නේ ඒ වගේ මම පුදුම වුණා කියන්නේ මචං. මට අලිත්තට මං කිව්වේ අලිත්තට කොහොමද අයි මාව තාත්වික වගේ පේන්නේ මම මාව තාත්වික වගේ පේන්නේ කොහොමද මොනසුරි කිරි බං මම මේ මලන් මේ පිස්සු නටනවා ඉන්න කොල්ලෙක් වගේ නේ එක්කෝ පිස්සු කොල්ලෝ එහෙම නේ අපිට හම් වෙන්නේ නැහැ يعني ආතල් කොල්ලෝ ඒ වගේ කැරක්ටර්ස් දෙන්න අපිට හම් වෙලා තිබ්බේ තාත්වික වගේ පේන්නේ මචං ඒ මාව හිතා ගන්නත් බෑනේ ඒ ඇත්තට ඒක හොඳ ප්‍රශ්නයක් කියලා නැද්ද කවදාවත් ඇයි ඒ කාස්ටිං වල දිවාව පාවිච්චි කරේ කියලා නෑ ලලිතයට ලලිතය මගේ මුකුත්ම දැකලා තිබෙත් නෑ. එයා බලලා තිබ්බ ඊට පස්සේ මේ ඔකට කැරක්ටරට කට්ටි කෙනෙක් කොහේනකොට එයාට ඔනුනවා තිබ්බලද මං හිතන්නේ ඇස් දෙකක් හොඳ. ඒ කියන්නේ ඉමෝෂනල් ඇස් දෙකක්. එක්ස්ප්‍රෙසිව්. ඔව් එක්ස්ප්‍රෙසිව්. ඒ කියන්නේ ඊට පස්සේ ලලිතයට මේ මගේ ෆොටෝ එකක් අම්බල දීලා ඊට පස්සේ තමයි ලලිතය මං ගැන වෙනවද තින්. ඒකෙන් තමයි මං හිතන්නේ ඒක පත්තුනේ නැත්තම් ඒක මට අම්බ වෙන්නේ නැහැ මොකද මිතන්න නැහැ සමහරුන් මම දැන් මම පොඩි මිනිස්සු වෙන්නේ ඒක බැලුවෙන් පස්සේ පොඩි කියලා පේන්නෙත් නැහැ. ඒ කියන්නේ උස මාත නිකන් එහෙම තියෙන. මොකද ඒ ලුක් එක ගොඩක් තාත්තලගේ තිබ්බ ලුක් එකක්. ඒ කියන්නේ ඒ කාලවල. ඒ ලැවුලත් එක්ක මේවත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පස්සේ මගේ තාත්ත මතක් වෙලා කියන්නේ. උන්ට තාත්ත මතක් වෙච්ච එක තමයි වෙලා තින්නේ. මම මඬනවා. නැත්තම් මම ඔයාලට කොච්චර මැසේජ් වෙලා තියද මේ ඒ කැරක්ටර් එක තරම් දසුන්ගේ මන් දැන් නැමට දැනෙච්ච එක වෙන කැරක්ටර් එකක් නැහැ. ඔව් ඒ කියන්නේ ටෙලිනාට්‍ය වල ඒක තමයි මගේ ආසම එක. හරි මේ මම ඊට වඩා කතා කරන්න නැහැ මොකද මම හිතනවා මට දැනගන්න ඕනි ඔක්කොම ටික දැනගත්තා. හැපිද? අහපු ප්‍රශ්න ටික ගැන. ඕකේ එහෙනම් දසුන් thank you. මේ උදේ පාන්දර 8ට ඇවිල්ලා අපි එහෙමයි වීඩියෝ කරන්නේ 8ට ඇවිල්ලා දොරට ගහලා නැගිටවල මේ ඩා ගන්න එහෙම ඉඩ දීලා ඔක්කොම ගැලලා තමයි වීඩියෝ එකට ගත්තේ thank you so much bye යාළුවනේ අපි ඔක්කොම ඒක නවුලන්නේ නෑ දන්නවා